රොෂාන් පිලපිටි හා රිද්මා පිලපිටිය ගැන පසුගිය දවස් ටිකේ හැමෝම වගේ කතා වුණා. පුංචිතිරේ වගේම රිදිතිරේත් ප්‍රේමවන්තයාගේ චරිතයෙන් රසික හදවත් වැළඳගත්ත රොෂාන් පසුගිය දවසක අලුත් ජීවිත ගමන ඇරඹුවා. ඉතින් මේ අලුත් ජීවිතය ගැනත් ඉදිරි බලාපොරොත්තු ගැනත් අහලා බලන්න අපි ඔහුට කතා කළා. කොහොමද අලුත් ජීවිතේ? මේ දවස්වල සතුටින් පවුල් ජීවිතේ විඳිනවා. හුඟක් අය ඔබ දෙබලට මඩ ගැහුවා. දැන් ඒ අය නිහඬ වෙලා නේද? ඇත්තටම කිව්වොත් 3 දෙනෙක්. ඉතින් එයාලා කරපුවා එයාලටම ලැබෙයි. අපි නිහඬව ඉන්නවා. බොරුවට ඒ දේවල් වෙනුවෙන් අපේ කාලය වැය කරන්නේ බලාපොරොත්තුවක් නැහැ. ඒක නිකන් බොරු වැඩක්. රොෂාන්ගේ කලා කටයුතු වලට රිද්මා කොහොමද සහය දෙන්නේ? උපරිමයෙන්ම සහය දෙනවා. මම ආසයි රොෂාන් ජීවිතේ ඉදිරියට යනවට. එයා ෂූටින් යද්දි හුඟ වෙලාවක් මාත් එක්ක යනවා. එයාට පුළුවන් තරම් සහාය වෙනවා. මම කලාවේ දිගටම රැඳී ඉඳලා ලොකු ගමනක් යනවා දකින්නයි මම කැමති. රොෂාන් එක්ක ගත කරන ජීවිතයේ අමතක නොවන සිදුවීම් මොකද්ද? අමතක නොවන සිදුවීම් ගොඩයි. එකපාරට මතක් වෙන්නෙත් නැහැ. එයා ගොඩක් වෙලාවට උදේම නැගිටිනවා. එයා පාන්දර 5ට ෂූටින් යනවා. හැබැයි මාව ඇහැරවන්නේ නැහැ. හැමදාම එයා බෙඩ්ෂීට් එක අරගෙන පොරවලා කොට්ටේ කකුල යටින් තියලා යනවා. රූම් එකේ ලයිට් එකවත් දාන්නේ නැහැ මාව ඇහැරෙයි කියලා. උදේ මම නැගිටලා බලනකොට එයා ගිහින්. ගෙදර ඉන්න දවසට අපි මල් හදනවා. එයා හැමතැනම මාව එක්කගෙන යනවා. මේ ළඟදී මට අසනීප වෙලා මගේ ළඟින්වත් හෙල්ලුනේ නැහැ. සැන්ඩ්විච් හදලා දුන්නා. එයා දන්නෙත් නැහැ. ඒත් කිරි හදලා කෑම හදලා ළඟටම ගෙනල්ලා දුන්නා. ඇඳ ළඟින් හෙල්ලුනේවත් නැහැ. ඒ හැමදේම අමතක නොවන දේවල් මට. ජීවිතේ ගත තීරණ ගැන කලකිරුණු අවස්ථා මොනවද? ගතු තීරණ ගැන කලකිරিলা නැහැ. මොකද මම හොඳට තීරලා තීරණ ගන්නෙ. අතපසු වීමක් වුණොත් ඒක හදා ගන්නවා. කැදැල්ලට අලුත් අමුත්තෙක් එහෙම එකතු කරන්න අදහසක් නැද්ද? බලාපොරොත්තුවක් තියෙනවා. හිතන් ඉන්නවා. රොෂාන් අයියා බබාලට හරිම කැමති. මමත් එහෙමමයි. රංගන ශිල්පීන්ගේ ජීවිත විවාහ ජීවිත අවුල් වෙන්නේ ඇයි? මෙහෙමයි. හුඟක් වෙලාවට රංගන ශිල්පියෙක් ගත්තොත් ලස්සනයි සහ ප්‍රසිද්ධයි. ඒ නිසා සමහරු බඳිනවා ලස්සනට ආකර්ෂණයට වහල් වෙලා. ඒ හින්දා හිත ගිහින් බඳිනවා ඒ ආසාවටයි. ටික දවසක් යනකොට දැකලා දැකලා සාමාන්‍ය වෙනවා. එතකොට ඈත් වෙනවා. ආදරේ එක්ක තේරුම් අරන් බඳිනවා නම් එහෙම වෙන්නේ නැහැ. ආදරේ වුණත් වැරදි පුද්ගලයන්ව ජීවිතයට ගත්තොත් වරදිනවා. ඉතින් ඩිවෝස් වෙනවා. යාළු වෙලා මුල් කාලේ හැමදේම කරනවා. ඒ ටික කලක් යනකොට ඒ දේවල් නැති වෙලා යනවා. එතකොට එපා වෙනවා. එතකොටයි හරිමිනිහ එළියට එන්නේ. ඔබගේ ඉදිරි බලාපොරොත්තු මොනවාද? මගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. මොනවා වුණත් පෞල් ජීවිතේ වෙනුවෙන් මම කැප වෙනවා. මගේ ජීවිතේ රොෂාන් අයියා තමයි අංක 1 2 3 4 කියන්නේ. මගේ හැමදේම එයා. පෞල කියන දේ වැදගත්. ඉතින් ඒ දේ මගේ හිතේ තියාගෙන හැමදේම හොඳ හැමදාම හොඳින් ඉන්න තමයි මගේ බලාපොරොත්තුව. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීම සඳහා අපගේ channel NSK YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්නට එපා. ඒ අසල ඇති සීනුව සලකුණ click කිරීම මගින් ඔබට දිනපතා අපගේ නව වීඩියෝ දැක ගැනීමේ අවස්ථාව තිබෙනවා.